පළමුවන දේව ප්‍රකාශනය හේප්‍රෙවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාටයකි. එහෙත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරුන්දුව පිට පිහිටුවන ලද වඩා විශිෂ්ඨ ගිවිසුමක මැදහත් කාර්යාණන්ව සිටිනසේම උන්වහන්සේ වඩා උතුම් සේවකදූරයක් ලැබූසේක. පළමුවන ගිවිසුම නිදොස්ව තිමුණානම් දෙවන ගිවිසුමක් සෙවීම අවශ්‍යනොවේ. එහෙත් දෙවන් වහන්සේ ඔවුන්ට දොස්නගමින් මෙසේ වධාරණ සේක. බලන්න මා ඊශ්්‍රයිල් වංශය හා ජුදාවංශය සමග අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණින්නේය. එය මිසර දේශයෙන් ඕවන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඕවන් අතින් අල්ලාකත් දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම මෙ නොවේ. මන්ද? ඔහු මාගේ ගිවිස්සු මෙෙහි නොපැවතුනාහ මමත ඕවුන් නොසලකා හැරියමි ඒ දවස්වලට පසු මා විසින් ඊෂශ්්‍රයිල් වංශය සමඟ කරන ගිවිසුමනම් මගේ වේවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර ඒවා ඔවුන්ගේ සිත්පලලියන්නෙමි මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි ඔහුද මාගේ සෙනගවන්න ඔය. සාමිතානන් වහන්සේ දැනගන්න කියා එකිනිකා තමාගේ පුරවැසියාටත් සහෝතරයාටත් නූගන්වන්නේය. மන්ந்து ඔවුන් අතර ලොකුකුඩා සියල්ලෝම මා දැනගන්නෝය. මම ඕුන්ගේ අදමිட்டுකம் දயாාවෙන් இවසම. ඕන්ගේ පෞද තවත්සහින් නොකරන්නේෙමි. அලුත් ගිවිසුමையைයි කීමෙන් පළමුවැනි ගිවිසුම පරණ ஊවක් කළසේක. පරන වෙමින් දිරායනදය අතුරු දහන් වීමට ළඟය. දේව වච්චනය මෙසේය ශිදවමාක්තුමාගේ ස්විශේෂවයෙන් උපපුටාගත් කොටසකි. උන්වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමතිවූුවන් තමන් වෙත කැදවූ සේක. ඔවුහුන් වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළුස් දෙනෙකු පත්කලසේක. ඔවුන්ට ප්‍රේරිතයෝයයි. නම් තැබූ සේක උන්වහන්සේ සේ කළේ ඔවුන් තමන් හා සමඟ සිටින පිණසත් සුම අස්න දේශනා කිරීමට යවන පිණසත්. දුෂ්ඨාත්මයන් දුරු කිරීමේ බලය ඇතිවන පිණසත්්‍යය. එසේ පත්කළ දොළොස් දෙනා කවුරුදයත්, පේදුරුයයි උන්වහන්සේ නම් කළසීමොන්ද, ගර්ජනාපුත්‍රයෝයන අර්ථය දෙන බෝවනගස් යයි උන්වහන්සේ නම්කළ සෙබදිගේ පුත්් ජාකොප් සහ ඔහුගේ සොහොයුරු ජුහන්ද ඇන්රු සහ පිලිප්ද බර්තලමෙව් සහ මතෙවුද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ්ද තද්‍යවුත් සහ අන්තජාතිවාදී සීමොන්ද උන්වහන්සේ පාවාදුන් ජොදස් ස්කරිියොද්ධ යන මොවුහූය. ගැලවීම දායක සුභාරංචයනම් මෙසේය. හසත් පොත් ඒ හති සියල්ලත්මවා වදාල දෙවි සමිධානන් වහන්සේගෙන්ද උන්වහන්සේගේ පපුත්‍රයානන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස්ක්‍රිත්තුන් වහන්සේ ගෙන්ද සාමයත් ශාන්තියත් කරුණාවත් ඔබගේ හදවත් තුළ පතිිතවේවා. ජීවමානව ඔබයි මයි සමග කල්පාන්තයත් දක්වා වැඩවසන අපගේ ගලවම් කාරයණන් වන ජේසු ස්වාමන් වහන්සේ තුළ ආදරණීය දේවදරුවනීම. කැඳවීමම් ජීවිතය ගැනා පිහිිතල බලමු උන්වහන්සේට කැමති වුවන් තමන්වස කැඳවාගෙන තමන්ගේ ගෝලයන් බවට පත් කලා ප්‍රේරිතයෝකි ලකිවේකයි ගෝලයෝ දොලස් දෙනෙක් ස්වාමීන් වහන්සේ කැඳවාගත් මේක අහමුලෙස සිද්ධ සිදුවීමක් නොවයි දෙවියන් වහන්සේ ලෝක ආරම්වේයට ඉස්සල්ලම ස්වර්ගයෙන් නියම කරන ලද කැඳවීමක් ඒ නිසා තමයි මේ කැඳවීම මේ ගෝලයෝ අවබෝධ කරගත්තා. අන්න ගාපු ගම ස්වාමීන් වහන්සේ පසු පස්සේ කියා. නමුත් අපි අපේ කැඳවීම අවබෝධ කරගතිඉන්නේ. අපි ලබල තියෙන කැඳවීම ඇත්තෙම්ම දෙවන් වහන්සේ අපට නීම කරන ලද කැඳවීමද කියලා හිතල බලන්න. අම්ම කෙනෙක් වශයෙන් තාත්තකිෙනෙක් වශයෙන් දුුවෙක් වශයෙන්, උතෙක් වශයෙන් සමාජයේ කාර්තනික ප්‍රධානයෙක් වශයෙන් නැම්තම් උසස් නිලතරණ ධරණ කෙනෙක් වෙන්න පුළුව කම්කරයක් කඩ පුළ මේ අපේ ජීවිත රටාව කොයි අන්තෙන් බැලුවත්. අපි ලබල තියන මේ කැඳවීම ඇත්තෙන්ම මට දෙවන් වහන්සේ දුන්න කැඳවීමට මංහා කියල ියාද. එහෙම ැත් සිද් දැඩිකම මක්තුම කත කරන්නේ සිද දැඩිකම මුරන්්ඩුකම නැත ආශාව බලාපොරොත්තුවා අධික තන්නහාාව නිසා. එක එල්ලේම මම අනිත්තඇවත් කපාගෙන සියල්ලම නැති කරගෙන ඕපාදූප කියලා කියලාම් කියලා හැම දෙයක් වට්ටල හැම දෙයක් විනාශ කරලා මම තැනකට ඇවිලා ඉන්නවාද. කැඳවීමම් දෙකයි තියෙන්නේ. එකක් මම මගේ කැමැත්ත මගේ ස්වාර්ථය නිසා, අනිත් කැලවීම තමයි දෙවන්වන්සේ මුල පටම් මට දීල තියෙනවා කැඳවීමක් ම කම්කවරයෙක් වගේ ජීවත්තෙන් මං ගොවිමහත් එෙක් වගේ ජීවත් වෙන්න චෝනිි. ම පාදකනෙක් වෙන්න ටෝනේ පූජකයෙක් වෙන්න චෝනිි. නැත ආයතන සුළු සේවකයෙක් වෙන්න චෝනේ. න ඒ මම තේරුම් අරගෙන තියෙනවද. අපි ගොඩාක් වෙලාවට ඒ දේවල් තේරුම් අරගෙන නෑ. මගේ ැදවීමතේරුගන්නහ මගේ ජීවිතය සමහර දරුව හම්බන හම විශේෂ මංහන පුතේ ඔබට ෆාද කෙනනෙක් වන්න පුළුවන්. දුවේ ඔබට සිිට කෙනෙක් වන්න පුළන් අනේ පාද බෑයි. ඉස්සරාප්‍ර හමකිව වන්නහ.ඉස්සර එහෙම කිවවා අප හිත ලබල්වා. ඉදදා සංස අසු හතරේ අප්‍රේල් මාසසි දාසය වෙන්ද ම මගේ මීසම ස්වාමිට ගිල්ලම පාදිෙනෙ ඩ ඕනි කිලකොම හතර පන්තිය මංහිතී ස්වාය මට කතා කලක්විය පුතිේ උඹ පාදිිනෙක් වඩ ඉසල්ල දිවියාන් වහන්සේ වාට කැඳවී මදදීල තියෙනවා. යඥා කරන්න. ඇබයි පාදකිනෙක් වෙලා කරඩඕන සේවය දැන් ඉඳල කරන්න. අන්න එදා ස්වාවිමට එහෙමයිකිවේ. මම තේරුන් හත්ත එක. තා අද කාලය වෙනස්ස. ඒනිසා එදායි අදයි අපට සංසන්ධනය කරන්න බැගු ඩකයි කියනුවනි පාදල්ල කාලි වගින්නවෙෙන දැන්කාල කියලා. තේනිසා අපි ජීවිත වල අපේ කැඳවීම හිතල බලන් මම තෝරගත්ත කැඳවීම නැන් දෙවන් මාස මට දුන්න කැඳවෙන මේදක වෙනස තමයි මම තෝරගත්තනම් මම යන්නේ කපාගෙන යන්නේ ගමනක්. මගේ අම්මතාත මට පේනෑ මගේ සෞදර සහෝදරයයාම මට පේනෑ බලන්න පෞුල්ල සිද්වෙන ේවල් ආයතුන වල සිද්ධ වෙන දේවල් මගේ එක්කට එක්කනේ අගේ ඉඳන් කණ කනායන ඉන්නන්නේ ගොඩක් වෙලාට මගේ ආයතනෙ මම සුළුසේවයක් නම් කරන්නේ මම බොස්වෙෙන්ඩ තමයි උත්සා කරන්න. එතකොට බොස් වෙන්ඩ නං මං අනිත්තාව හෙමීට කාගෙන ඉහල්ලට යන්න ඕපාදප කියන්න ඕන කේලං අදද තොරක් නැති දේවල්. කොහේ එකතු වනත් අහන්නේ කන්න ෆිරෙන්ඩ නෙගටව දේවල් අහන්න ඕපාදූ කියන්න මනත් අයග වැරදි. ඇයි දෙවියන් වහන්සේ දීලත්තියෙන කැඳවීම අපි තේරුන් කරන්නයි. දේව කැඳවීම හරියට තේරුන්ගත්තනං අපි අද සාතුවර ජීවිතයක් අපට උලත්තකයි ෆිලත්කයි. මගේ ජීවිතත් ම කැනීමට ආ අයිති කරගණඩ දෙකුත් නෑ ැතිකරගණඩ දෙකුත් නෑ එක බලාපොරොත්තුව තියෙන ජේසුල්ලඟට යඩ පමනයි. ඒ බලාපොරොත්තු ඔබටත් ේ ඕනි දරුණනි. අපි දේ තුනෙ එකම ලාපොරොත්වයි අපට අයිති කරගන්න මේලෝක කිසිේයක් නෑ. අපිට නැති කරගන්න මේලක කිසි දෙයක් නෑ. අපිට ජේසු ඉන්න වනං. අපට කණ්ඩ තිනවා බොන්ඩ තියනවා යන්දෙන්න්න පුළුවන් වහන යහරවවා ඔක්කම තින මග ජීවිතේ මම ජීවියන් වහන්සේකින් හැම දෙයක්ම ලබපු කෙනෙක්. මං කවදාවක් බලාපොරොත්තු නැති තැනක මංගද ඉන්න. උගදම කවද බලාපුොරොත්තුන න ඇතන්ටේද. ගේ ජීවිතහමතුවෙන්න. තිසා ඔබටත් ස්වාවින් වහන්සේ කතාරනවා දේවකැද වීීමමතේරුන්ගන්න ාද කෙනෙ සිතකෙනෙක් කෙන්ඩම කෙනව නීමේ. ඔබට ඔබේ සමාජිතුළොම යපත් පුතක් වන්නේ හත් දුවක්වෙන්න හපත් අම කෙනෙ කන්නේ හපත් තාත්ත ක යහපත් නිලධාරිය කන්න ඒයි ස්වාවින් වහසේ බලාපරත්වෙන්නේ. ඒතු ඔබට කිස්තුන් වහසේ දාන කරන්න පුොළුව. ඒ සඳා වශ්‍ය වරප සසාදිල්ල අපි නිිතරය වෙෙලෙ යායක්ඥාව ජීවිතය කත කරම ජෙසු පේටාය.